Wide Angle Productions is the creative force behind Channel C. අද අපේ අයිලා ෆොටෝග්‍රැෆි සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්නේ තාරින්දු පැතුම්. ඒ වගේම මාෂි චාරුණ්‍ය දෙන්නටම ආයිබෝන් කියලා පිළිගන්නවා. ආයිබෝන්. මුලින්ම අපේ කතාබහට ආරම්භයක් විදිහට අපි කැමතියි දැනගන්න තාරින්දු පැතුම් කොහොමද මේ ශාස්ත්‍රයට පිවිසුනේ කියලා. මම මේ ශාස්ත්‍රයට ආවේ පාසල් අධ්‍යාපන කටයුතු ඔක්කොම අවසන් කරලා ඉවරලා ගෙදරටලා ඉන්න දවස්වල මගේ යාළුවෝ ගොඩක් කට්ටිය මේ ශාස්ත්‍රයේ ඉන්නවා. ගොඩක් කට්ටිය මේ ශාස්ත්‍රයේ ඉන්නද මටත් නියං ආසාවක් ඇති වුණා මේ ශාස්ත්‍රය ඇවිල්ලා බලන්න. ඒ අතරතුර තමයි මේකට මම ගොඩක් කැමති වෙලා මේ ශාස්ත්‍රයට ආවේ. එතකොට මාෂි ඔයා කොහොමද මේ ශාස්ත්‍රයට පිවිසුනේ? මම ඉස්සෙල්ලාම මගේ බර්ත්ඩේ ෂූට් එකට තරඳුර කතා කරා. ඒ අවස්ථාවේ තමයි මම ඉස්සෙල්ලාම ආවේ. ඉස්සරහට මම මේ ෆීල්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔයාගේ පළවෙනි ෂූට් එකද මේ? නැහැ, මගේ පළවෙනි ෂූට් එක නෙමෙයි මේ. එතකොට ඔයා තරින්දුවම තෝරගන්න හේතුවක් තිබ්බද? තරින්දුව තෝරගන්න හේතුව මම ඇත්තටම කිව්වොත් එයාගේ ෆොටෝස් වලට ආසයි. මොකද කිව්වොත් තරින්දුගේ අවුට්ඩෝ ෆොටෝස් වලට මම ගොඩක් කැමතියි. එයාගේ ෆොටෝස් වල ඇත්තටම කිව්වොත් ෆොටෝස් වල තියෙන එඩිට් එකට මම ගොඩක් ආසයි. ඒ කලර් එකට. එතකොට එයාගේ අනික එයාගේ අයිඩියා එක මම මුලින්ම එයාට කතා කරා. කතා කරලා මම මුලින්ම කිව්වා මගේ අයිඩියා එක එයාගේ අයිඩියාත් ඇත්තටම ගැලපුණා. ඒ නිසා මම ඇත්තටම එයාව තෝරගත්තා. එතකොට මේ ෆොටෝ ෂූට් එක උනේ කොහොමද? ඒ ගැන තිස්සර ටිකක් අපි කතා කරමු. ෆොටෝ ෂූට් එක උනේ මේක උනේ පිටකොටුවේ. මුලින්ම මම තරින්දුට කිව්වා තරින්දු මගේ බර්ත්ඩේ කෙනවා. අපි මේ බර්ත්ඩේ එකට මට ෂූට් එකක් කරන්න ඕනි. ඔයාගේ මොනා හරි අයිඩියා එකක් තියෙනවද කියලා ඇහුවා. එතකොට තරින්දු මට කිව්වා මගේ අයිඩියා එකට කොස්ටියුම් එක හදමු කියලා. ඊට පස්සේ ඒකත් එක්ක ලොකේෂන් එක කතා කරේ ඇත්තටම තරින්දු. ඒ ලොකේෂන් එක තෝරගත්තේ එයා. එතකොට තරින්දු මාෂි මේ විදිහට ඔයාලට ඉන්වයිට් කරනකොට ඔයාට ඒ වෙලාවේ මාෂිගේ හැඩරුවට එහෙම නැත්නම් මේ විදිහට කොස්ටියුම් එකක් ඩිසයින් කරනවා මොන වගේ දෙයක් හේතු කොටගෙනද මාෂිව මේ විදිහට කොස්ටියුම් එකකට හැඩගන්නේ? ඇත්තටම මෙයා මට කතා කරද්දී මෙයා කිව්වේ මට අයියේ මෙහෙමයි මට කවුරුත්ම කළ නැති දෙයක් කළා දෙන්න වෙනස්ම විදිහකට කොස්ටියුම් එකක් ඊට පස්සේ මම ඩිසයින් ඒ කියන්නේ මම කිව්වා මෙහෙම එකක් කොස්ටියුම් එක අපි කරමු මේ විදිහට ලොකේෂන් එකත් මම ලොකේෂන් එක විදිහට ගත්තෙත් මම පිටකොටුව මේ එතන ලොකේෂන් එක මං හිතුවා හොඳයි කියලා. කොහොමද වෙනස් දෙයක් කරන්න පුළුවන් තැනක් කියලා මං හිතුවා එතන. කොස්ටියුම් එකත් එක්ක ගොඩක් මං හිතනවා ඒක හොඳට උනා කියලා. මේ ෆොටෝ ෂූට් එකට ඔයා යොදාගත්ත තාක්ෂණය ගැනත් අපි කතා කරමු. තාක්ෂණය කියන්නේ මම යූස් කරේ Nikon D610 කියන කැමරා එක. ලෙන්ස් එක විදිහට භාවිත කරේ Sigma 85 1.4 කියන ආට් ලෙන්ස් එක. මේ ෆොටෝ ෂූට් එකට ලැබිච්ච ප්‍රතිචාර මොන වගේද? ප්‍රතිචාර කියන්නේ ගොඩක් ප්‍රතිචාර ලැබුණ ෂූට් එක දාපු වෙලේ ඉඳන් උදේ ඉඳන් කෝල් එන්න ගත්තා. මොකද මේ ෂූට් එකම එළියට දැම්මේ මෙයාගේ බර්ත්ඩේ එකත් එක්කම රෑ 12ට දවසේ. ඒකට දැම්මේ උදේ ඉඳන් කියන්නේ උදේ 6 ඉඳන් ඔය කෝල්ස් එන්න ගත්තා. මෙහෙම කොහෙද මේක කරේ මාල් ලස්සනයි කියන්නේ අපිත් කරමුද මේ වගේ ෂූට් එකක් ඉස්සරහට. ඒ වගේ ගොඩක් කියන්නේ ප්‍රතිචාර ලැබුණා. මාෂිට මොන වගේ ප්‍රතිචාරද ලැබුණේ? මගෙන් ඇහුවා ගොඩක් අය කවුද මේ ෆොටෝග්‍රාෆර්, කවුද මේ ෂූට් එක කරන්න මුලින්ම අයිඩියා එක ගත්තේ. එතකොට කොස්ටියුම් එක ගැන ඇහුවා. අත්නේ ගොඩක් අය මගෙන් ඇහුවා ෆොටෝග්‍රාෆර්ස්ලා ගොඩක් කතා කරලා ඇහුවා මේ කොස්ටියුම් එක ගැන ඇහුවා. එතකොට තව ගර්ල්ස්ලා ඇහුවා ෆොටෝග්‍රාෆර් කවුද කියලා. ඒ වගේ ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා ෂූට් එකට. ඔයාට මේ වැඩවලට ගෙදරින් ලැබෙන සහයෝගය මොන වගේද? ගෙදරින් මට ලොකු සහයෝගයක් ලැබෙනවා වැඩවලට. ඇත්තටම කිව්වොත් අම්මා මං ගොඩක් ෂූට්ස් වලට යදී අම්මා එනවා, අම්මා කතා කරනවා, අම්මගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. එතකොට මගේ යාළුවෝ මගේ ළඟින් ඉන්න අය ඒ කට්ටිය මට ගොඩක් උදව් කරනවා ඉස්සරහට වැඩ කරන්න. එතකොට මේ දේවල් වලට හැම දෙයකටම හැමෝම ගොඩක් උදව් කරනවා. මේ ෂූට් එකේදී තරින්දුගෙන් ලැබුණු සහයෝගය මොන වගේද? තරින්දුගෙන් ඇත්තටම කිව්වොත් මට ලොකු සහයෝගයක් ලැබුණා තරින්දුගෙන්. ඔයාට මාෂිගෙන් ලැබුණු සහයෝගය මොන වගේද? මාෂිගෙන් කියන්නේ එයා ගොඩක් ලොකු සහයෝගයක් දුන්නා. කියන්නේ මේ විදිහට ගොඩක් බයෙන් හිටියේ. මොකද ගොඩක් කට්ටි ඉන්න තැනක් එතන.
යාගෙන් ගොඩක් සහයෝගයක් ලැබුණා කියන්නේ යා ඒ බයත් නැති කරගෙන මෙයා හොඳට කරා. ඒ කියන්නේ පෝසස් එහෙම කියන්නේ කිසිම බයකින් සැකකින් නැතුව එයා පෝස් කරලා ලස්සනට කියන්නේ ප්‍රොෆෙෂනල් මොඩල් කෙනෙක් විදිහට එයා ගොඩක් ඒ වැඩේ ලස්සනට කරා. මේ ලස්සන ෆොටෝෂූට් එකේ අමතක නොවන සිදුවීම් තියෙන්නේ නැති. අපි ඒවත් මතක් කරමු. අමතක නොවන ඒවා කියන්නේ ගොඩක් දේවල් වුණා. ඒ කියන්නේ ගොඩක් කියන්නේ අපි ඒ ෂූට් එක කරේ ගොඩක් ජනාකීර්ණ ප්‍රදේශයක. කියන්නේ කට්ටිය ගොඩක් හැමතැනම යන තැනක. එතකොට කියන්නේ ගොඩක් මිනිස්සු ඇවිල්ලා බලන් ඉන්නවා. උපද ගොඩක් ඕපන් ඩ්‍රෙස් එකක් ඒක. ඒ හින්දා ගොඩක් කට්ටිය ඇවිල්ලා බලන් ඉන්න. ඒක තමයි අපිට ලොකම ගොඩක්ම වුණ ප්‍රශ්නේ. ඒ කියන්නේ ගොඩක් කට්ටිය වීඩියෝස් කරනවා, ෆොටෝස් ගන්නවා, ඇවිල්ලා ළඟට ඇවිල්ලා. අපිට ඉතින් ඒකට මුකුත් කියන්න බෑ. මොකද අපි මේ ඒ ලොකේෂන් එක කියන්නේ ප්‍රයිවට් ලොකේෂන් යන මේ කියන්නේ ගොඩක් කට්ටිය හිට මෙහෙට යන තැනක්. ඒ හින්දා අපිට ඒකට මුකුත් කියන්න බැහැ. කියන්නේ ඒක ඒතකොට ප්‍රශ්නයක් වෙන හින්දා අපිත් ඉතින් ඒක ඉවසගෙන ෂූට් එක කරගෙන යා දිගට. එතකොට තරින්ද ඔයාගේ ඉදිරි වැඩ කටයුතු මොනවා කියද? ඉදිරි වැඩ කටයුතු කියන්නේ මම බලාපොරොත්තු වෙන ස්ටුඩියෝ එකක් දාන්න 2020 වගේ මගේ පොඩි අයිඩියා එකක් තියෙනවා. ස්ටුඩියෝ මුලින්ම ඕපන් කරන්න. ඒත් එක්කම ඉස්සරහට ගොඩක් වැඩ කරන්න හිතන් ඉන්නවා. කියන්නේ ගොඩක් ෂූට්ස් ඒ ඔක්කොම ටික ඉස්සරහට කරන්න හිතන් ඉන්නවා. දැනට මම ෆැෂන් ඉවෙන්ට්ස් ඒ දෙකෙන් තමයි ඉස්සරහට යන්නේ. 2020 ඉඳන් මං වෙඩින්ස් ඒ පැත්තට යන්න තමයි කල්පනා කරන් ඉන්නේ. එතකොට ඔයාට මේ වැඩවලට ගෙදරින් ලැබෙන ඒ වගේම ඔයාට ක්‍රූ එකක් ඉන්නවනේ, ක්‍රූ එකකින් ලැබෙන සහයෝගය මොන වගේද? ගෙදරින් කියන්නේ ගෙදරින් මට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ වගේම මගේ යාළුවන්ගෙන්, යාළුවෝ මට ගොඩක් උදව් කරනවා. හැම තැනකදීම කියන්නේ මාරි දිහට උදව් කරනවා. ගෙදරින් මට ගොඩක් ලොකු තැනක් තියෙන්නේ ගෙදරින්. මම මේ කරන එකටත් ගොඩක් ඒගොල්ලෝ සැටිස්, ඒගොල්ලෝ කැමතියි ගොඩක් මම මේකෙන් ඉස්සරහට යනවට. ගෙදර කට්ටිය ගොඩක් උදව් කරනවා. එතකොට මාෂි ඔයාගේ ඉදිරි වැඩ කටයුතු මොනවා කියද? දැනට මම ෆැෂන් ඩිසයිනින් කරනවා. ඉස්සරහට මම ෆැෂන් ඩිසයිනින් වලින් ලොකු දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාවේ. මේ වෙනකොට මම ෂොප් එකක් දාන්න වැඩ කටයුතු කරගෙන යනවා. ඉස්සරහට අලුත් වෙනසක් කරන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මාෂි කිව්වා මේ ෆොටෝ ෂූට් එකෙන් පස්සේ නිරූපණ ශේෂ්ත්‍රයට පිවිසෙන්න ආසාවක් ඇති වුණා කියලා. හැමෝම කියනවා වගේ බයක් නැද්ද මේ ශේෂ්ත්‍රයට පිවිසෙන්න? පුංචි බයක් දැනෙනවා. ඒත් මම දැන් ශේෂ්ත්‍රයේ ඉන්න ගොඩක් අය එකතුයි. ගොඩක් අයත් එක්ක කතා බහ කරලා ඉන්නවා. ඒ කට්ටිය මගේ වටේ ඉන්නවා, මගේ ළඟින් ඉන්නවා. ඒ නිසා මට බය ඇත්තටම දැනෙන්නේ නැහැ. අවසාන වශයෙන් අපි මේ ප්‍රෝග්‍රෑම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඇත්තටම මේ ප්‍රෝග්‍රෑම් එක ගොඩක් හොඳයි. කියන්නේ ෆොටෝග්‍රාෆර්ස්ලා අලුතෙන් ඉන්න කට්ටියට ගොඩක් මේක හොඳ අත්දැකීමක් වෙයි. කියන්නේ ලස්සන ෂූට් එකක් කරලා ඒ වගේ දෙයක් එළියට දාගන්න ගොඩක් කට්ටියට අමාරුයි. ගොඩක් මේක වෛරල් කරගන්න ගොඩක් අමාරුයි ෂූට් එක. මේ වගේ දෙයකින් ඇත්තටම ඒ දේ ගොඩක් හොඳට කරගන්න පුළුවන්. මාෂිට මොකද හිතෙන්නේ මේ අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන? ඇත්තටම කිව්වොත් ගොඩාක් හොඳයි. නවකයන්ට අලුත් තැනක්, නවකයන්ට ඉස්සරහට එන්න ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක් හොඳයි. අද අපිත් එක්ක අයලා ෆොටෝග්‍රාෆි සෙග්මන්ට් එකත් එක්ක යතුරු. ඔයාලා දෙන්නටම බොහොමත්ම ස්තුතියි. ඔයත් කැමතිද ලංකාවේ නිරූපණ ශිල්පිනියන්ගේ හොටල් ස්පයිස් මොඩල් වීඩියෝ ඔයාගේ ෆෝන් එකකින් බලන්න? එහෙනම් දැම්මම ඔයාගේ ෆෝන් එකකින් ප්ලේ ස්ටෝර් ගිහිල්ලා මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ මයි ටීවී ඇප් එකේ SL මොඩල් වීඩියෝ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාගේ ෆෝන් එක ඩයලොග් නම් දවස පුරාම කොච්චර වීඩියෝස් බලුවත් ඩේටා ෆ්‍රී. ළඟපාත කවුරුත් නෑ නේද? මම පුංචි රහසක් කියන්නම්. හැබැයි කාටවත් කියන්න එපා. දවස පුරාම ඉන්ටර්නෙට් එකට ලොග් වෙලා ගොසිප් බලලා ඔයාගේ ෆෝන් එකේ ඩේටා ඉවරද? ඩේටා කැපෙන්නේ නැතුව ගොසිප් බලන්න ක්‍රමයක් ගැනයි මම මේ කියන්නේ. ඔයාගේ ෆෝන් එකේ මයි ටීවී ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ SL ගොසිප් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් ඩේටා ඉවර වෙන්නේ නැතුව හැමෝම බලන්න කැමති, හැමෝම ආදරය කරන ලංකාවේ ජනප්‍රියම අයගේ අලුත්ම තොරතුරු කාටත් කලින් ඉක්මනින් බලන්න ඔයාටත් පුළුවන්. මතකයිනේ ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නම් කොච්චර වෙලා බැලුවත් ඩේටා ෆ්‍රී. Yo te traigo.
මේ වගේ ලංකාවේ මොඩල්ලගේ වීඩියෝ ක්ලිප් දිගටම ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලටත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් MyTV app එක ඩවුන්ලෝඩ් කරලා SL Model Video channel එක subscribe කරන එක විතරයි. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ connection dialog නම් ඔයාට data වලට කීයක්වත් වියදම් වෙන්නේ නැහැ.